දැ ප්‍රේමවන්තයන අද දවස්සේ අපි ඔබත්ෙක් කතා කරන්න දෙ යන්නේ උපවාසය කියන අත්දැකීම. කිතුුණුවෙෙක් විදිහත අපි හැමෝම උපවාසය කියන දේ දන්නවා. අපි වචනය ඇතුළේ උපවාස කරන හැටි අහල තියනවා. හැබැයි ඔබේ ජීවිතය ඇතුළේ උපවාසය කියපු ගමම්ම සමහර වෙලාවට අපිට නිරාහාරය මතක් වෙනවා වෙන්න පුළුවන්. අපි හිතනවා හසේ වාසය කියලා බලාපොරොත්තු වෙන්න මගෙන් මේදේද කියලා. අදමං ඔබට මගේ ජීවිතය ඇතුළේ මේ උපවාසේ අදදකින විදදිිය ඔබත් එක්ක බෙදාගන්න ටයනවා මං රාධනාකනවා රැ දෙෙන්න ඒ අත්දැකීම ඔබත්තෙක්ක බෙදාගන්න මේ සුළු මොහොතේ මාත්තෙක්ක ප්‍රමවන්තේන. අපි උපවාසය කියන අත්දැකීම බලනොකොට ශුද සමහ මාතාව අපිට ආරාධනා කරනවා උපවාස කරනකොට ඔබේ ජීවිතය ඇතුල කොයි විදිහේ සූදානමකට ගමන් කරන්න ඕනිද කියලා. ඉතින්. පමි මොම ලෑස්තියි ඔබට උපවාස කරන්න කොහොමද ජේෂ්ුව අපිට කියල දුන්නේ කියලා බලන්නට යනවා. අපි බලන්න යනවා මතඋතුමාගේ සුවිශේෂයේ හයවෙනි පරිච්චේදයේ දාසය දාහත සහත් දහාටවෙනි වගන්ති. ඔබ උපවාස කරන කල කයිරාටිකයන් මෙ දොම්නස් මුහුණු ඇතිව නොසිතිිද්න. වා මිනිසුන්ට පෙනෙන පිණිස ඔහු මුහුණු විරූප කරගනිති සැබවින්ම මම ඔබට කියමි ඔවුන්ගේ පලවිපාක දැනටම ඔවුන්ට ලැබී ඇත. එහෙත් ඔබ උපවාස කරන කල හිස තේල්ගල්වා මුහුණ සෝදාගන්න මෙසේ අදෘෂ්‍යමානව වසන ඔබේ පාණන් වහන්සේ මිස ඔබ උපවාස කරන බ මිනිසුන්ට නොපෙනී එවිට රහසින් කරනදේ දකින ඔබේ පයාණන් වහන්සේ ඔබට පලවිපාක දෙනසේක. ප්‍රේම වන්තේන බලන්න ජේසු අපිට ඉගි කරනවා කොහොමද උපවාස කරන්නට ඕන කියලා. අපිට හිතෙනවා කෝමද අප විපවාස කරන්නේ මං මේ කරන පිළිවල හරිද අත්තටම මොකද උපවාසය කියලා කියන්නේ කියලා අපි හිතනවා න්න පුළුවන්. ඉල්ල ටන්ගන්න කිකව ඔබට. අපිට හිතනවා නිරාහාරව ඉන්න එක ආහාරයක් ගන්න නැතික. අපි අපේ වාාසාාවෙන් කියනවා එක්වරු ශීලියය රකිනවා අපි හිතනවා වේල් දෙක් කනවා දවස්සකට එක වේලා කතහරිනවා සමහරය ඒ විග්‍රහ කරනවා එක වේලයි දවසටම කන්නෙ වේල් දෙකක් කතහරනවා. මේ වගේ තැන්වල අපි අපේ උපවාසය හිරකරගෙන ඉන්නවා. අපි කියනවා මම ගොඩ මස් වලකිෙනවා නැතං මම මේ දවස්වල මනවත් මස්මාලු කන්න නැහැ මම මේ දවස්වල. මොකද කරන්නේ මම මගේ නිරාහරය ඇතුළේ ම සමල්ලවට ලෝලු විතරයි කෑමට ගන්නේ. මේ වගේ අපි උපවාසය කියන වචනය අපේ ඇතුළේ අපි සීමාකරගෙන ඉන්නවා මොනමටද කෑමටිකක් විතරක්. ප්‍රමවන්තේනී. ඇත්තෙන් ඔබට උපවාස කරන්න පුළුවන්. ඔබට නිරහාර වෙන්න පුළුවන් කෑමෙන් විරක් නෙයි. මගේ ජීවිතය තුළේ මම මේකට මතතා අබියෝග කරන්න පටන් ගත්ත මම කල්පනා කලා කොහොමද මේ උපවාස ම තව විදියටට අත්දකින්නේ. පියතුමන්ලා මඟ පෙන් වද අධ්‍යාත්මිකව දවෙනනය මඟ පෙන් වන්න කොට මට තේරුුණා හයාගේ ගැන්වී මැතුළේ තියෙනවා මේ උපවාසය ආහාරයට එහා යන ගමන. ඔබ කතා කරන වචන ඇතුළේ ඔබ ලැස්සිද උපවාස කරන්න. බෙදාගන්න අත් දැකීම් මැතුළේ මමත්වය ඔසවගෙනනං ඉන්නේ ඔබ ලෑස්සිදේ මමත්වේට උපවාස කරන්න. තමුන්ගේ මතේ විතරක් වෙන්න ඕනෙ කියලා හිතාගෙන ඉන්න තැන. ඔබ ලෑස්සිද ඒ මගේ මතය පසෙ කලා ඒ මතය උපවාස කරන්න. ඔබ ලෑස්සිද, ඔබ ආසම කරන තෙලිනාත්්‍යය උපවාස කරන්න. ඔබේ ජීවිතේ ඔබට ජංගම දුරකතනය නම් ජීවිතය වෙලා තියෙන්නේ ඔබ ලෑස්තිිද. ඔබේ යාඥාව ඇතුලේ උපවාසයකට තීරණයක් ගන්න මම ජංගම දුරකථනය පාවිච්චි කරණය කාඩු කරනවා. සමාජ මාධ්‍ය ඇතුලෙනම් ඔබ ජීවත් වෙන්න වැඩිපුර ඔබට හිතන්න පුළුවන්ද මඟ මේකට දෙන කාලය උපවාස කරනවා. මංඒ කාලය වැඩියෙන් ඩීලා මට ඕනදේ කරන මේ ගතිය මම උපවාස කරනවා. දැබර ප්‍රේම වන්තේදී. මේ උපවාස වලට ඔබට අවදිවෙන්න කෙලා මමා රාධනා කරනවා. සමහර වෙලාට. දෙම උපියෝ විදිහයට අපි හිතනවා අපි කරන වැඩකටයුතු ඇතුළේ මම ගොඩාක් මහන්සි වෙනවා එනිසා හවස මම රූපවාහිනයේ වාඩිවෙන වෙලාව විතරයි මට නිදහසක්තියෙන්නේ. ඉතිං සම්හර වෙලාවට හතට විතර දානටීව අපි ඔෆ් කරන්නේ එකොල හට දොළහට එත්ත කං මම මගේ වෙලාව මේ රූපවාහිනයත් එක්කඉන්නවා. ටේ රුවේ මර්රුවට බලනවා සමරලාවට ආගික වැඩ සටහන් බලනවා අපි හිතනවා මම මේක ඇතුලේ ඉන්නේක තමයි මගේ නිදහස ලෑස්තිද ඒ උපවාස කරන්න. මහිසලකිව ඔබට මේක තමයි සමහර වෙලාවට මආසමදේ නිරහර කරන්න ඔබේය ඔබ නිරහර කරලා ඔබට මියෝග කරන්න මම ලෑස්තිී මේ උපවාස කරන්න. ඉතින් මමඔවට කිව්වා මේක කෝමද මම කරන්න පටන් ගත් එකේනක වත් එක බෙදාගන්න අතතම ප්‍රේමවන්ටනි අද වෙනකට රූපවාහිනයේ ඉදිරියේ සමහර වෙලාවට එකදිගට මම පෑභාගයක්ත් ගත කරන්නේ නැති වෙලාවල් තියෙනවා. දවසට පෑයභාගයක් රූපවාහිනයට දෙන්න බැරි වෙලාවල් අද වෙනකට තියෙන ඇයි. ඊට වඩා ප්‍රමුකතාවයන් උන්වහන්සේ තුළ උන්වහන්සේ අපිට දීලයිවරයි. නිසා මං ඔබට ආරාධනා කරනවා ඔබ ඔබේ ජීවිතය ඇතුලි මේ උපවාසයට ඇතුල්වෙන්න ඔබ කොයි විදියට ද සූදානම් වෙන්නේ ඒ උපවාසයට ආරම්භයක් තියන්න ඔ. ඔබ උපවාස කරනොකොට මම කිව්වා වචනවලට උපවාස කරන්න. ඔබ වචන පාවිච්චි කරනකොට ඔබ අධැකීමක් බෙදාගන්නකොට ඔබ සාහන්‍යයේ යාලුව එක් ඉන්නකොට ඔබ අනිත්තායව රිදවන වචන ඔබේ ඇතුළෙෙන් එනවනං ඔබේඒ වචන උපවාස කරන්න. ඔබ ඒ ගැන සාවධාන වෙන්න. මම කියන වචනයේ ගැපුුර කොච්චරද තව කෙනෙකු ඒ කොච්චර බලපානවද මට පුළුවන්දේ වචන උපවාස කරන්න. සහර වෙලාවට ඔබ සබ්්‍ය වචන කියනවා වෙන්න පුළුවන්. උපවාස කරන්නේ වචනයද. ට විදන ම්මෙනනවන්න පුළුවන් ඔබේ වචනය කියන වෙලාට සමර වලාට ඔ කේන්තිය නං ඉන්නන්නේ ඒ ේන්තිය නිදහස් වෙනවා වෙන්න පුළුවන් ඔබේ වචනය කිව්වම. මං ඔබට ආරාධනා කරනවා උපවාස කරන්නේ වචන. ඒ වකීම තමයි අපට පුළුවන්නං. තම කෙනෙක්ගේ හිත රිදවන ප්‍රකාශ අපි කරන තැන එක උපවාස කරන්න. තම කෙනනෙක්ට හානියක් වෙන කේලමක් නං ඔබ කියන්නේ ඔබ උත්සාහ කරන්න. උපවාස කරන්න මම තව කෙනෙක්ට හානි වෙන කිසිම දෙයක් කියන්න. ඒ වගේ තමයි විශේෂයෙන් මේ ඔබ මතකතියාගන්න. ඔබේ මොකයින් කිසිම රිනාත්මක දෙයක් ඔබ සාකච්ඡා කරන්නේ නෑ කියන තැනට. ප්‍රමවන්තේන මම මේ අදැක්කි මගේ මැතුලින්. කල්පනා කලා මම සාකච්ඡාවල් වලට යනකොට මම යාළුව එක්ක වේවා මගේ නිවස අය එක්ක වේවා සමහර වෙලාවට වැඩකරන තැනවේවා කිසිම කෙනෙක් එෙක් මම වචන පාවිච්චි කරනකොට මම ඒලත් එක් මගේ අධ්‍යකීම් කතා කරනකට අප අවශ්‍යතා කතා කරනකොට කිසිම රිනාත්මක දෙයක් කතා කරන එක මම හැක්කී තරම් අඩු කරනවයි කියලා මම උත්සාහ කලාේද කරන්න. මං උත්ස කලක් කොහොමහරි මම මේක මටම අභියෝග කරනවායි කියලා. ඇත්තටම ඔබට කියන්න අද වෙනකොට පුුදුමාකාර නිදහසක් ජැනනවා. ඒ රිනාත්මකදේ මගේ හදවතිං එලියට එන්නෙ නැහැ. මට ඒ බලපෑහමක් නෑ. ඒ බලපෑම මට නැති නිසාම තව කෙනෙකුටත් ඒ රිනාත්මක පරිසරය ගොඩනගන්න බැරිවෙනවා ම ඉන්නොකොට. ඉතින් මේ විදිහට ඔබ ඔබේ ඇතුලි. න පටන්ගන්න ොබේ සිතු විිලිවලට. රිනාත්මක සිතු පිලි බේ ඇතුලට එනවනං ඔබ ජේසුගේ නමින් අන කරන්න. නෑ ජ මතක න්න . ඒස්ුමයික ඉන්නවන කිසිම රිනාාත්මක දකට මගේ ඇතුළි ඩක් නැහැ. මගේ ඇතුළි ඩක් නෑ කියන්නේ මගේ පිටට ඒ ගලාගෙන යන්නෙත් නැහැ. ඉනිසා මං ඔබටාරාධනා කරනවා උත්සාහ කරන්න. රිනාාත්මක පරිසරයට උපවාස කරන්න. රිනාාත්මක වච්චනවලට උපවාස කරන්න. රිිනාත්මක සිතුවිලි වලට උපවාස කරන්න. ඔබ දන්නෙම නැතු ඔබේ පරිසරය. පුදු මාකාර ලෝකයකින් නිදහසකින් පෙරෙන්න්න පටන් ගනේවේ. ඉතින් ධබර් ප්‍රමවන්තේනි. අපි මේ හිතපු නැති පැතිකඩ අද ඉඳල කල්පනා කරන්න පටන් ගමෝ. අපි බඩට සීමාාවච්ච මේ නිරහාරය බඩින් එහා තියන මේ අපේ අවට හැම පාවිච්චි කිරීමක් ඇතුළෙම හැම යෙදවීමක් ඇතුළෙම අපිට තියන දේ ඇතුළේ අපි කොහොමදඒ දේවල් උපවාස කරන්න කියලා අපි බලන්න පටන් ගමෝ. මට ආාධනාා කරනවා සමහර වෙලාවට ඔබට හිතෙන වනං මට මේ ඇඳුමෝණේ මට මේ අවශ්‍යතාවේ තියනෙනවා මට ලස්සනට මගේ සමර වෙලාට සත්තුවන මට මේෙනකොට මගේ ර්් ෝන මගේ කලිස ෝන ම ෞ ෝනේ මගේ හැන් බැගි කෝන මේමගේ දේවල් ඇතුළේ ඔබේ අවශ්‍යතාවය විතරක් නෙමේ යඔබේ ආසාාවනං ඉටු වෙන්නේ යන්නේ ඔබ උපවාස කරන්නේ ආසාවට. අවශ්‍යතාවය විතරක් පිරිමැහෙන විදිට මේ යුගය විශේෂයෙන් අපිට සාමාන්‍යෙන් අපිට ඕන විදියට මුදල් වියදන් කරන්න බැරිකාලයක් මං ඔබට ආරාධනා කරනවා අවශ්‍යතාවයට විතරක් ඔබේ මුදල යොදවන්න ඔබේ ඇතුළින් කොච්චරාසා වල් එළියට ආවත් ඔබ ඔබේ විලාසිතාාවලට උපවාස කරන්න. ට හිතෙන දේවල් උපවාස කරන්න ඔබට හිතෙනවනම් ට ෂර්් පහක්කෝනි කෙලා එක ෂර්්ක කරගෙන ොබේ අවශ්‍යාවයටටතු කරගන්න ආසාාවට උපවාස කරන්න. මේ පැතිකඩාපි බලන්න පටන් ගත්තොත් අපි දන්නේෙම නැතුව අපේ ඇතුලාන්තයේ විශාල වෙන සක්සිද්ධ වෙන්න පටන් ගවා. ම තනියම වෙනස් වෙනකොට මගේ පරිසරය මේ වෙනස අත්්දකින්න පටන් ගන්නවා මම වෙනස් වෙනකොට මගේ පරිසරය වෙනස් වෙලා ඒ හරහා තව පරිසරයකට මේක බලපාන්න පටන් ගන්නවා ඔබේ තීරණය මේ පරිසරය වෙනස් කරාවේ ඔබේ තීරණය ඔබේ පවුල වෙනස් කරාවේ ඔබේ තීරණය ඔබේ කාර්යාලය වෙනස් කරාාවේ ඔේ තීරණය මීසමවෙෙනස් කරාවේ. උත්සාහ කරන්න මේ උපවාසත් දැකීම ඔ ජීවිතය අත් දකින්න. ඔබේ ජීවිතය ඇතුළේ මේ උපවාසය හරහා ඔබ නිදහසේ මේ අත්දැකීමට ඇතුල් වෙන්නට උත්සාහරන්න ඉති ම ඔබඩාරාධනා කරනවා උපවාසය ඇතුළේ රැඳෙන්න්න. උපවාසය ඇතුළේ රැඳෙන්න්න විට සැබෑ උපවාසයකම රැඳෙන්න්න. සමර්ල් වට බහිතන්න්න එපා ම මේ ඔබ පැතිකඩක් වෙනස් කරනවා ඔබට කියනවා ඔබ කරන්නේ පා ආහාර්වලු පවාසේලා. කරන්න ඔබ. හැ කවුරු දැනගන්න වශන හැ ඔබේ ආරය උපවාසිය මං අවසාන කරන්න න්න ජේසු අපිට අල් ගන්න පු විදිිය කොමද වහන්සේ කිව්වෙේ ඔබ පවාස කරදදිී හිසකේ සොදට පීරගෙන ලස්සනම විදිියට අඳල්ලා මුණ හෝදලා සතුටින් ඔබේ උපවාසයක්ත් දකින්න. ඒ උපවාසය තව කෙනෙකුට නොදැනන උපවාසයක් කරන්න. ඒය රහසින් දකින. ඔබේ ජීවමානදේව තත්තා ඔබට පලවිපාක දෙන්නට යනවා. දිනාරාධනා කරනවා මේ අත් දැකීම ඔබේ ජීවිතයේ ඇතුළි ජීවත් කරවන්න. රැඳෙන්න්න උපවාසය හැම මොහොතකම ඔබ ජීවිතේ අලු තලයකට රැගෙනයා වේ. ඔබ සැමට ජෙසු පිහිතයි.